1975 වසරේ ජූලි 27 වන දින යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනය කිරීමත් සමග හිස එස වූ LTTE අඳුරු සෙවණැලි එතැන් පටන් වරින් වර දිවයින වෙලා ගත්තා. මේ අතර 1983 වසරේදී උතුරේ හමුදා නිලධාරීන් 13 දෙනෙකු ත්‍රස්තයින් ඝාතනය කිරීමත් සමග දකුණේ ව්‍යාප්ත වූ කළු ජූලිය නිසා පළුදු වී ගිය සිංහල දෙමළ හදවත් ප්‍රයෝජනයට ගනිමින් LTTE ජාත්‍යන්තරයේ අවධානයද දිනාකනු ලැබුවේ විමුක්තිකාමී සටන් සංවිධානයක් ලෙසයි. එය ප්‍රයෝජනයට ගත් ත්‍රස්තයින් ලක් රජයත් ආරක්ෂක හමුදාවත් වර්ගවාදී අරගලයක නිරත වන බව අන්තර්ජාතිකව ප්‍රචාරය කරමින් වන්නිය වෙනම නිජභූමියක් කිරීමේ නිෂ්ඵල අරමුණ ඇතිව සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වය සාධාරණීකරණය කළා. එදා මෙදා තුර දශක 3කට වැඩි කාලයක් මේ මිනිමරු සිහිනය දකිමින් ක්‍රියා කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගොදුරු පවට පත් වූ පිරිස අතර රාජ්‍ය නායකින්, දේශපාලනඥයින්, හමුදා සමාජිකයින් මෙන්ම අහිංසක සිවිල් වැසියන්ද වුණා. එපමණක් නොව කොටි ත්‍රස්තයින්ට දළදා මාලිකාව, ශ්‍රී මහා බෝධිය මෙන්ම කත්තන්කුඩි පල්ලියද ලයින් තෙත් කිරීමට අපහසු වූයේ නැහැ. ත්‍රස්ත සංවිධානයක් ලෙස දුර්වල වූ සෑම අවස්ථාවකම ව්‍යාජ සටන් විරාම ගිවිසුම් ප්‍රකාශයට පත් කරමින් ලද අවස්ථාවෙන් එම ගිවිසුම් කඩ කරමින් හැසිරුණු LTTE මහින්ද රාජපක්ෂ පාලන සමය වන විට යුද, ගුවන්, නාවික බලයෙන් සහ පරිපාලනමය වශයෙන් රාජ්‍ය විරෝධී ශක්තිමත් සංවිධානයක් බවට පත්ව සිටියා. සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමමින් ක්‍රියාත්මක වූ LTTE 2006 වසරේ ජූලි 21 වනදා සිය අවසන් තුරුම්පුව ලෙස නැගෙනහිර ගොවි ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණ ඇතිව මාවිල් අරු සොරොව්ව වසා දමනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේනා විධානයෙන් නැගෙනහිර මුදා කැඩීමේ මානුෂීය මෙහෙයුම ඇරඹෙන්නේ ඒ අනුවයි. ත්‍රස්ත බලකොටු එකිනෙක බිඳ දමමින් ඉදිරියට ඇදෙන ආරක්ෂක සේනාංකයන්ට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය සැපයනු ලැබුවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන ත්‍රිවිධ හමුදාපතිවරු දිවි පරදුවට තබා කටයුතු කරන පසුබිමක එවක සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා සහ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාද මනා මෙහෙයක් ඉටු කළා. තොප්පිගල, සම්පූර්, වාකරේ වැනි කොටි බලකොටු තීරණාත්මක සටනකින් පසුව මුදාගත් ආරක්ෂක අංශ අවසානයේ නැගෙනහිර පළාතම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්තා. ආරක්ෂක හමුදා ඉක්බිතිව උතුර මුදා ගැනීමේ වන්නි මෙහෙයුම් අරබන්නේ මෙවැනි පසුබිමකයි. සිව් දිගින් එකම අරමුණකට ඇදුණු බලසේනා දිනෙන් දින භූමිය මුදා ගනිමින් කොටි ත්‍රස්තයින් පළවා හැරීමට සමත් වුණා. අවසානයේ දහස් ගණනක ජීවිත පරිත්‍යාගයෙන් තවත් එවැනි පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කරමින් උතුර දෙවසරකුත් මාස 10ක් තුලදී සම්පූර්ණයෙන් මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙනවා. ගැටුම් අවසාන සමයේ ආරක්ෂක අංශ මුහුණ දුන් ප්‍රබල අභියෝගය වූයේ කොටි නායකයා උතුරේ සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් කර ගනිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර දියත් කිරීමයි. මම ජීවත් වෙන්න ඕනේ, මම බේරගන්න ඕනේ, රජුට කියන්න ඕනේ, අපි ළමයි ඔක්කොම දෙමළ දෙරට ඔක්කොම බේරගන්න ඕනේ. දිරියන් ඉදිරියට ගිය බලසේනා අවසානයේ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කළා. 30 වසරක් පුරාවට රටේ වැසියන් මෙන්ම ජාතික සම්පත් විනාශ කරමින් මිනිමරු සිහිනයක් දකිමින් සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසානයේ අදවැනි දවසක තම බොඳ වූ සිහිනයද සමග වෙල්ල මුල්ලි වයිකාල් හිදී අවසන් ගමන් ගියා. 29,000කට ආසන්න රණවිරුවන් ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කළා. ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් දියුණු වුණු ආකාරය, අපේ රට දෙකට වුණු ආකාරය අපි කවුරුත් දන්නවා. ඉතින් මේ පසුගිය ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන
නැවතත් මෙවැනි තත්ත්වයක් උදාවීම වැළැක්වීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. එලෙස මැයි 18 වෙනිදා ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ ඓතිහාසික දිනයක් ලෙසින් ඉතිහාසයට එක්වනවා. රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත වූ රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් නායකත්වයේ ගත් සියලු දෙනා කෘතවේදීව සේවක් කරමු.